to the channel and click the bell icon. SDSL TV for Bright Future. Aibowan Silu Denata. SDSL YouTube Malikato Gullo Sadrim Piliganoa. Video Aramakaran Kaling Vishes Istutia Krandone, Mangtane, Buho Denik, Magi Channel like a Mavenkota, subscribe Kramin Yanoa. Ding Anekara Adring Ilasitinoa. ආදරණීය ලිමක් කරනවා මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා එවිට වීඩියෝ එකක් දැමුව සෙනින් ඔබට වැදගත් වෙන වීඩියෝ ඔබට නැරඹීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම මතක් කරන්න ඕනේ ඔබගේ comments ඔබගේ යෝජනා චෝදනා අදහස් ඉතාමත් මගේ කොට සලකනවා ඉතින් ඒක නිසා ඔබගේ යෝජනා අදහස් චෝදනා ඒ සියල්ල ඔබට comment section එකේ මගින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේම ඔබට හිතනවා නම් මේ වීඩියෝ එක තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා ඉතින් මගේ වීඩියෝ ෂෙයා කරන ලෙසත් ඔබගෙන් ආදරණීයෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔබ දන්නවා අපේ කියමනක් තියෙනවා වඳින්න ගිය දේවාලේ ඉසේ කඩා වැටුණා කියලා. ඒකින් අදහස් වෙන්නේ අපි යමක් හොඳ දෙයක් කරන්න යනවා යම්කිසි කෙනෙකුට හොඳ හොඳ පරමාර්ථයෙන් අපි යන්නේ. හැබැයි ඒකෙන් අපිට අනිතු ප්‍රතිඵලයක් අත් වෙනවා එකපාරම අපි නොසිතු විදියට ඒක වැරදි ප්‍රතිපලයක් අත් වෙනව නම් අපි කියනවා අපිට වඳින්න ගිය දේවාලේ ඉසේ කඩනවා වැඩා වැටෙනවා වගේ දෙයක් තමයි මට සිද්ධ වුනේ කියන්නේ. ඉතින් මම මේ කතා කරන්න යන කාරණාව ඔබ දැකලා ඇති. ඔබ දැන් මේ දිනුරත් ඔබ දන්නවා ඔබ මාධ්‍ය හරහා මේක දැකලා ඇති. අනුරු කුමාර් දිසානායක මහතා යනවා කටුවපිටිය දේවස්ථානයට ගිහිල්ලා එහි ඒ පාස්කු ප්‍රහාරය නිසා පවුල් වල ඇත්තන් අහිමි වූ පිරිස සමග සාකච්ඡා කරනවා ඔවුන්ගේ ඔවුන් සමග සාකච්ඡාවක නිරත වෙනවා. ඉතින් ඒකෙදී එක විවිධ අය විවිධ ප්‍රශ්න මතු කරන අවස්ථාවේදී එක අයෙකු කී කතාවකට මම යොමු වෙන්න කැමතියි. මොකද ඔහු කියනවා ඔබතුමාට මගේ දරුවන් මගේ අම්මා තාත්තා ලබා දෙන්න පුළුවන්ද? ඒ සාධාරණේ මට ඉටු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් අහනවා. ඇත්ත ඔහුට ඔහුගේ දුක අපිට කවදාවත් ඔහුගේ දරුවන් අපිට ලබා දෙන්න බෑ. හැබැයි ඔහුගේ දුකේ අවස්ථාවේදී ජනාධිපතිතුමා සමග කියනවා. ඔහු විට තරමක් ආවේගශීලීව කතා කරනවා. සහ ඔහු කියනවා විටක ඔබතුමා එනවා කියලා දන්නවනම් ඔයා එනවා කියලා දන්නවනම් අපි මෙතනට එන්නෙත් නැහැ කියලා. ඒ ඔහු කතා කළේ රටේ ජනාධිපතිවරයාට. රයිට්. ඔහුගේ පැත්තෙන් ගත්තාම ඒක සාධාරණයි. ඔහුගේ සපත දෙකට බැස්සාම මටත් දරුවෝ ඉන්නවා මටත් දෙමව්පියෝ ඉන්නවා මට මගේ දරුවෝ නැති වුණොත් මට මගේ දෙමව්පියෝ නැති වුණොත් මට කොච්චර දුකක්ද නේද ඉතින් ඒකෙන් පෙන්නු කරන්නේ අපි හිතමු අපේ ළඟම කෙනෙක්ගේ මළගියක් වුණාම අපි හිතමු අපේ දෙමව්පියෝ තාත්තා හෝ අම්මා නැති වුණාම මේ මළගෙදරට අපි අපේ හිතවත්ම කෙනෙක් අපි ළඟින්ම ආශ්‍රය කරන මගේ යාළුවෙක් එනකොට අපිට කොහේද නැති දුකක් ඇවිල්ලා නාඩා ඉන්න අපි අඬනවා මොකද ඒ තියෙන ඔහු සමග තියෙන ලිංගතුකම හෘදයාංගම බව නිසා තමයි අපි ඒ අපිට ඇඬෙන්නේ අපිට මේ දුක ඔහුත් එක්ක බෙදා ගන්නවා ඉතින් මම හිතන්නේ ඔහුටත් උනේ ඒ වගේ දෙයක් මොකද අනුරු කුමාර් දිසානායක මහතා ජනාධිපති වුවත් ඔහු සමග තියෙන ඒ හෘදයාංගම බව නිසා ඔහුට බොහෝ දේවල් ඒ අවස්ථාවේදී ආවේගසිලු කියන හිතෙන්න ඇති ඔහුගේ තියෙන දුකත් එක්ක ඒක පැත්තකින් බලද්දි ඒක ඒ ජනාධිපතිවරයා සමග තියෙන හෘදයාංග බව මේ අපේ මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නේ මේ මිනිස්සයා මේක කරයි කියන එක ඔහුගේ ඒ කතාව තුළ ගැබ්බලා තිබුණා. ඒ වගේම තවත් කතාවක් එතන ගැබ්බලා තිබුණා. ඔහු මේ මීට පෙර හිටි ජනාධිපතිවරුන් දුන්නු බොරු පොරොන්දු නිසා ඔවුන් එක හරියට පරීක්ෂණ පැවැත්වුවේ නැති නිසා ඔහුට ඒ ඉච්ඡා බංගත්. ඒ කියන්නේ ඔහුට මේකත් මොහොත් මේක කරන්නේ නැහැ. උඹලා ඔක්කොම එකයි කියන වගේ අදහසකුත් ඒ කතාව තුළ තිබුණා. ඉතින් ඒ ඒ ඒ ඒ ඒ විදිහට බලනකොට ඔහුගේ පැත්තෙන් ඔහුට දැනෙච්ච දේ ඒ හැඟීම් එක්ක ඔහුට තියෙන වේදනාවත් එක්ක ඒක සාධාරණයි. ඒ වගේ අපි මේ විදිහට කල්පනා කරන්න ඕන. අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ අපිට හොඳට මතකයි මිනිස්සු 200 ගාන 70 ගාන මැරිලා තවත් බොහෝ දෙනෙක් ආල වෙලා මුළු රටම ලේවිලක් වෙලා තියෙනකොට උඹලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා හිනා වෙවි හිටපු හැටි මේ රටේ මිනිසුන්ට අමතක නැහැ. ඒ නිසාම තමයි ගෝඨාභය රාජපක්ෂ ගේන්න 69 ලක්ෂයක් ඡන්දිල්ල ගෙනාවේ මේකේ සාධාරණයක් ඉටු කරන්න. හැබැයි ඔහු සාධාරණයක් ඉටු කරේ නැහැ.
බොහෝ දෙනෙක් කියන විදිහට ඔවුන් මේකට සම්බන්ධයි කියලා බොහෝ දෙනෙක් චෝදනා කරනවා. එතකොට හොරාගම්මගෙන් පේන ඇහුවට ඒක හොරාගම්ම පේන කියන්නේ නැහැ. ඉතින් අපි එක අතකින් බලන්න ඕන අපි සතුටු වෙන්න ඕන ඒ එකෙක්වත් මේ ආකාරයෙන් ඇවිල්ලා හම්බ වෙලා කතා කරලා උනේ කරේ නැහැ ඒ ජනාධිපතිවරු. එන්න ඇති මූණිච්චාවට එන්න ඇති හැබැයි වෙඩේ කරේ නැහැ. හැබැයි අපේ අනුර කුමාර ජිතනායක මහතා ඇවිල්ලා මොවුන් සමග සාකච්ඡා කරලා මොහුන්ගේ හඬට කන් දීලා මොහු යමක් කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි මිනිස්සු විදිහට දැනගන්නත් අවශ්‍යයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වෙලා සති දෙක තුනයි වෙන්නේ. ඔහුට හරි හමන් පාර්ලිමේන්තු බලයක් තාම හම්බෙලා නැහැ. එතකොට ඔහුට මේ මේ කාල සීමාව ඉතාමත් වැදගත්. ඔහු ගන්න තීන්දුව తీරන මොකද ඔහුට හොඳ පාර්ලිමේන්තුවක් පත් කරගත යුතුයි. අපේ මිනිස්සු බලා හරිම ඉක්මන් සොලියුෂන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේක ආව ගමන් මේක කරන්න ඕන. දැන් කතිරේ ගහලා ජනාධිපති පත් කරා. අන්න ඔබ පත් කරා. දැන් ඔබ කරපන්. ඉතින් අවුරුදු 76ක් තිස්සේ අපිම පැතිවිලට ඡන්ද දීලා රැවටිලා රට විනාශ කරගෙන අනුර කුමාරට ඡන්ද දීලා කියනවා ඔබ ඇවිල්ලා සතියෙන් කරපන්. ඔබ ඇවිල්ලා පාස්කුපේ හැරි සතියෙන් හොයපන්. ඊට පස්සේ හොරවංචා හොයපන්. සල්ලි ගෙනපන්. ඈ ඊට පස්සේ විපක්ෂෙන් දැන් කියනවා පෙට්‍රල් 158 දෙනවා කියන දැන් දීපන්. මොකද මේ කියන්නේ මේ තීරණ හදිස්සියේ ඉමෝෂනල් වෙලා අනුර කුමාර දිසානායකත් මේ තීරණ ගත්තොත් අඬු කරගෙන යන්න බැරි වෙනවා. මොකද හේතුව මේක ආර්ථිකයෙන් වශයෙන් ගැට ගහලා ඔය හොරකම් කරපු මිනිස්සු ඒවා කරලා තින්නේ යම්කිසි අහුවෙන නෙවෙයි. ඔය පාස්කු විහාරයේ කරපු මිනිස්සු කරලා තින්නේ අහුවෙන නෙවෙයි. මොකද ඊට පස්සේ ජනාධිපතිවරු දෙන්නේ මේක යට ගහලා තියෙන්නේ. ජනාධිපතිවරු ඇත්තටම 3 දෙනෙක් හිටියා. රනිල් වික්‍රමසිංහත් ඊට පස්සේ ජනාධිපති වුණා. එතකොට මේ එකෙක්වත් නොකරපු දේ අනුර කුමාර දිසානායක මහතා වෙලා සති දෙකෙන් කරපම් කියන එක ඒක එක පැත්තකින් සාධාරණත් නැහැ. මම අනුර විශේෂයෙන් කියන මම අනුර කුමාර භක්තිකයෙක් නෙවෙයි. හරි අනුර කුමාර භක්තිකයෙක් නෙවෙයි. හැබැයි අපි හරි දේ හරි විදිහට දකින්න ඕනේ. ඉතින් මිනිස්සු විදිහට මම දැක්ක තව නිවුස් එකක් දැක්ක ලොකු ලුණු වලට හරි මිලක් ආවේ නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිත් පැත්තට ඡන්ද දෙනවලු. ඉතින් මන් දන්නේ එක වරම හැමදේම මිනිස්සු බලාපොරොත්තු වෙනවා නම් මේ අනුර කුමාර දිසානායක මහතාගෙන් ඒක ප්‍රායෝගික නැහැ දැති ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක මහතා මේ පාසුකු ප්‍රහාරයේ ප්‍රශ්නේ විසඳයි. ඉතින් ඒක නිසා ඔහුට එක වරම චෝදනා කරන එක සාධාරණ නැහැ කියන එක තමයි එක පැත්තකින් මගේ අදහස. හැබැයි අපිට දෙන මැසේජ් එක තමයි ජනතාව අනුර කුමාර දිසානායක මහතාට ඉතාමත්ම ලැබී සහ ළඟයි. ඉතින් ඔහු ඒක කරයි කියන විශ්වාසයක් ජනතාව තුළ තියෙනවා කියන එක අපිට පැහැදිලි. ඉතින් අපි ජනතාව විදිහට ඉවසන් ඉදිමු. මාස 6ක් අවුරුද්දක් මේ ආණ්ඩුවට කරගෙන යන දෙමු. එහි විට ඒ අපිට තේරුම් ගන්න පුළුවන් මොවුන් කරනවාද නැද්ද කියන එක. එහෙම වුණාම අනුර එළවණ එක නෙවෙයි අපි කළ යුත්තේ අනුර ලවා මේක කරගත යුතුයි. අනුර කියන්නේ අපේ මිනිහෙක්. අපි ලෙවල් එකේ පොඩිතන ඉඳලාම මිනිස්සෙක්. අනුර ලවා මේක කරගත යුතුයි කරවා ගත යුතුයි. එසේ නොවන්නේ නම් නැවතත් අර හොර තක්කඩි රැල්ලට මේ රටේ පාලනය යනවා. එතකොට මේක කවදාවත් කරයි කියලා මේ රට කරයි මේ රට සංවර්ධනය කරයි කියලා අපිට කවදාවත් හිතන්න බෑ. අනුර එළවෙන එක නෙවෙයි කළ යුත්තේ අනුර ලවා මේක කරවා ගත යුතුයි. ඔහු කරන්නේ නැත්තම් අපිට විශ්වාසය ඔහු කරයි කියලා. මොකද ඔහු දන්නවා ඔහුට වන්දනාමාන කරන අය ඉන්නේ 3%. දේශපාලන වහල්ලු ඉන්නේ ඔහුට 3%. ඒ අපි කැපුවත් JVP කියන පිරිසින 3%. එහෙනම් ඔහු ජනාධිපති කරලා තියෙන්නේ දේශපාලන වහල්ලු නොව දේශපාලන පරිණතභාවයක් ඇති දියුණු රටක මිනිසුන් සේසිතන දියුණු ජන කොට්ටාසයක් තමයි ඔහු ජනාධිපති කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔහු දන්නවා ඒක. එම නිසා ඔහු මේක අනිවාර්යයෙන්ම කරනවා කියන එකත් දන්නවා. ඒක නිසා අපි ජනතාව විදියට ඉවසන් ඉදමු ඉවසන් බලාගෙන ඉදමු මේය කරනකම්. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබට ආයුබෝවන්.